නමුතස්සෙ භගවතුවර හතු සබ්බ ධම්මිසු අප පටිහත ඥානචාරස්සෙ දසෙ බල දරස්ස චතුවේසාරජ්්‍ය විසාර දස්සෙ සබ්බ සත්තුත්ත මස්සෙ ධම්මිසෙරස්ස, දම්මරාජස්සෙ ධම්මත් සාමිස්සෙ තතාගතස්සෙ සබ්බ්нюුුණෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සෙ භගවතු අරහතු සබ්බදම්මිසු අප්පටිහත ඥානචාරස්සෙ දස බල්ල දරස්ස චතුවේසාරජ්්‍ය විසාරදස්සෙ සබ්බ සත්තුත්ත මස්සෙ ධම්මිස්සරස්සෙ දම්මරාජස්සෙ ධම්මත්සාමිස්ස තතාගතස්සෙ සබ්බ්нюුුණෝ සම්මා සම්බුද්ධස්ස. නමෝතස්ස භගවතුවර හතු සබ්බ ධම්මිසු අපපටිහත ඥානචාරස්සෙ දස බල දරස්ස චතුවේසාරජ්්‍ය විසාර දස්සෙ සබ්බ සත්තුත්තමස්සෙ ධම්නිස්සරස්ස දම්මරාජස්සෙ ධම්මත් සාමිස, අතාගතස්ස සබ්බ්ුණෝ සම්මාසම්බුද්ධස්ස උතුම්ම භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා දම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරනමී වෙලාවේ මාගේ මොවෙන් වැරදි වචනයක් පිටින වේවා ම්‍යාදුෘෂ්ටික වචනයක් පිටි නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිටි නොවේවා උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරියට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්යන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සු සත් පුරුෂියන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සාසනාරක්ෂකයින් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දෙනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාධූ 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 ධර්මශ්‍රවනා බිලාසී ශ්‍ර්ධහ බුද්ධි සම්පන්න කාරුණික ගුණගරුක පිින්වත්නී අද මේ පිින්වත් හැම දෙනාම මේ වෙලාවේදී බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේවිසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාල ස්වාසූ දහසක් ධර්මස්කන්දය නතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. හද ධර්මදේශනාව මෙවිදිට මුළුමහත් ලෝකයා කෙරෙහිම මහත් අනුකම්පාවෙන් දේශනා කරන්නට ධර්මදේශනාවේ දායකත්වේගෙන කටුතු කරනු ලබන්නේ අතුරුගිරිය මිලේනියම් සිටිහි නොම්බර දෙසිය හැට නිවසේ පදිංචි ලක්මාලි විමලරත්න මහත්මිය ඇතුළු ඒ සහෝදර සහෝදරියන් සිවුද්ධිනා විසින්. අපි ඒ පිංවතුන්ට දේශනාව අවසානයේදී පුනානමෝදනා කිරීමේ අරමුණින් අදත් ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වන්නේ. අද ධර්මදේශනාව සඳහා ම තෝරාගත්තා දම්මපදීහි සඳහන් බොහොම විශේෂ ගාතාරත්නය දිසෝ දිසං යන්තං කයිරා වරිවා පනවේරී නං මිච්චා පණි හිතං චිත්තං පාපියෝ නං තතෝ කරේ. අපේ භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව සිද්ධ කලේ නන්ද කියලා ගවපාලකෙක් අරමුණු කරගෙන. අනේපිටු මහසිතානන්ට හිටියා ගවයන් බලාගන්න නන්දනම් ගොපල්ලි. දවසක් අනේපිඩ සිටතුමාට කරන ධරමදේශනාවක් අහගෙනි හිටපුමේ නන්ද ගොපල්ලා භාග්‍යවතුන් වහන්සේ කිරිහි අප්‍රමාණ සද්ධාවක් කොපදවාගෙන තෙරුවන් සරණ ගියා. නන්ද ගොපල්ලට කොයිතරම් ආශාවක් මෙ තිසරණ පිරිබඳව හටගත්තද කියල කියනවනම් ඔහු එතැන් පටන් බුදුරජාණන් වහන්සේට දානයක් දෙන්න, වාර ගණනාව භාග්‍යවතුන් වහන්සට ආරාධනා කළා. නමුත්තිේ යන හැමවෙලාවකම භාග්‍යවතුන් වහන්සේ ආරාධනාව ප්‍රතිෂේප කළා. මොකක්දකට හේතුව ඒ යන හැමවෙලාවකම භාග්‍යවතුන් වහන්සේ දන්නවා මේ බවයේ මාර්ගඵලයක් ලබන්නට තරම් සසර මහාපොුණ්නිි ශක්තියක් සිදුකරගෙන තියන මේ නන්ද ගොපල්ලට ඒ පලයල් ලබාග්ඩ තාම, මන්ගේ ඉද්‍රියන් දියුණු වෙලානය කියලා පිහතුනි භාග්‍යවතුන් වහන්සේ ළඟ තිබින අති විශිෂ්ට ගොුණයක් ඒකේ ගො සමහර වෙලාවට අපි දකිනව සමර සමාජි අය භාගිවතුන් වහන්සේ සිතන විදිිය වෙනස් කරන උත්සාහ කරනවා. උදාහරණයක් කියනවනම් අපේ සමජි සමහර යහනවා අංගුලිවාල හාමුදුරුවෝ නමසිය අනුනමැක් මිනි මරන්න කලින්ති බන බදුහාදුුවට කිය බන කියල බේරගඩ. එතුටේ කාරණාව කියන අය පිළිබඳව හිතද්දි දැනන්නේ බුදුරජාණන් වහන්සේට ඒ මනුස්්‍යයට තේරචිටිකත් තේරලානය වගේ ඒක නහෙම කියන්නේ. නමසියානුනමයක් මරන්න කලින් බුදුහාමුදුරන්ට තිව්වන අංගුලි මාල කුමාරයගලඟට යන්න. බලන්න පිංහතුන භාග්‍යවතුන් වහන්සේගේ ඥානයේ පිළිබඳව තමන්ට නිවැරදි ශ්‍රද්ධාවක් පිහිටියේ නැති වනාම තමන්ට හිතෙන සංකල්ප ඒ හරියට තිසරණ සරණ ගියපු නැති නිසා නමුත් පිහොතුන භාගිවතුන් වහන්සේ මේ ලෝකේ යමක් කලා නම් ඒ කරපු හැම දේම කළේ හේතුවක් ඇතුව මිසක් හේතුවක් නැතුව නෙවී කව දාවත් අනාර්ථයෙන් භාග්‍යවතුන් වහන්ස යමක් කළේ නැ කලානම් කළේ අර්ථවත් වෝ දෙයක් පමණේ එමනමි නන්ද ගොපල්ලට භාග්‍යයොතුන් වහන්සේ ධානය සඳහා අවස්ථාවක් නොදුන්නේ ධානය භාරගන්න නෑ කියලම නමි උනහන්සේ ධානය භාරගන්නවා නමුත් ඒකට සුදුසු විලාව මී විලාව නිමී නමුත් එක්තරා දවසක් භාග්‍යවතුන් වහන්සේ ගසක්මුල වැඩවාසය කරන බව දැනගෙන භාග්‍යවතුන් වහන්සේ ලැඟකට ගිහිල්ලා භාග්‍යවතුන් අහන්සට වන්දනා කරලා ාගයොතුන් වහන්සේට පිසඳර කථාවක් එක නිරත වෙනවා. ඉන්න අනතුර භාග්‍යතුන් වහන්සේට දින හතකට දානයට ආරාධනා කරනවා. දවස් හතක් බුද්ධ ප්‍රමක මහා සංගරත්නයට මහාධානයක් පූජා කළා. හත්තුනි දවසේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධර්ම දේශනාව අහලා සක්කාය දිට්ටිය විචිකිිච්ඡාව සීලබ්බත පරාමාස කියනෑ. න සඥෝජන ධර්මතුන නසලා නන්ද ගොපල්ලා උතුම් සෝවාන් පලී පිහිටියා භාග්‍යතු නහන්සේ දේශනාව නිමාවට පත් කරලා එතිනින් විහාරයට වඩම කරන්ඩ පිටත් වන භාග්‍යතු නහන්සිගේ පසු පසසි නඳද ගොපල ලේනවා මද දුරක්කාපු නන්දගොපල්ල වාග්‍යතනන්සේ නවත්තෙනවා කියීනව යන්ඩ මගේ පසෙන් ආයාාවට වැඩක්නේ ොපල්ල ආපස්සට ඇහැරිලා තමන්ගේ නිවස බලා ගමන් කරනවා එක්තරා වැද් සත්‍රිකුට විද්ධපු ඊතලයක් ඇවිල්ල නන්ද ගොපල්ලගේ ඇඟට වැතිලා ගොපල්ල එතරම මරණයට පත් වුණා භික්‍ෂුන් වහන්සල මේ කාණාව දැනගෙන බුදුරජාණන් වහන්සගේ ළඟටවිල කියනවා ස්වාමීණී නන්දතෙමේ වැද්දෙකු ගීතල පහරින් මරණයට පත් වුණ ඔබ වහන්සේගේ පසු පස්සේ ඔහු ආවනැත් තම් සමහර විට ස්වාමී නම අනුතුරු නොවන්න තිබුණා බලන්න පංවතුන ඔහුට ඒවෙලාවේ සිතුනු සිතුවිල්ල භික්ෂියූන් වහන්සේලාට හිතුණ බුදුරජාණන් වහන්සේගේ පසු පසේ නාවන්න නන්දගු පල නොමරේ කියලා සමහරලට අපිත්තුොයි වගේ කාරර්ණවල් සමහරදිනෙක් මරණයට පත්ච්ච දිහා බල අපි කියනවනි මේ දේ මිහහිමූුණනානම් මෙහෙම ොවෙන්න තිබුණා නමුත් යම් කර්මයක් සසරේ කරගත්ත නම් ඒ කරගත්තු අකුසල කරමීය යම්තැනක විපාක දෙන්න තියෙනවනං එක මේලෝකෙ කිසිවකොටේ අකුසල කරමයනවත් න්න බේ පාගිත්තුන් වහන්සේ කියනවා මහනිනි සංසාරයේ තමංකරපු අකුසල කරමිය බලවත් වූ තැනක නන්ද ගොපල්ලා මාපසු පස ආවත් මාපසු පස නාවත් ඒ මරණීං නිදහස්ව වෙන්නට ඕහට කිසිම තැනක කිසි මිඩක්නේ හොට මගේ පසු පස්සෙන්නෙවි මේ සතර දිසාාවෙන් සතර අනුදිසාාවෙන් කොයි තැනකට ගියත් ඔය කියන මරණය හොට සිද්ධ වෙනවා මොකද සසර කර පකුසල කර්මය නිසා බාගිතුන් වහන්සේ කියනවා දිසෝ දිසං යන්තං කයිරා වේරිවා පණවේරීන දිස කියන්නේ සතුරට සතුරට දිස කියල කියන්නේ අන්‍ය වූ පුද්ගලයන්ට ියක් සුළු ඇතිකරවන කෙනෙක් නිසා සතුරට කියනම දිස කියලා භාගයුතුන් වහන්සේ කියනවා මහනනි සො යම් කිසි සොරෙකුට යම් නපොරක් යම් අවැඩක් කළු අපිහිතමු බලවත් සොරෙකින්දවා ඒ බලවත් ස්ොරා තවත් ඊටත් වඩා බලවත් සොරෙකුට අනාර්ථයක් කරනවා බලවත්ම සොරා සමහර වෙලාවට පිරිස් බලින් නිලතලවලින් සමහර වෙලාවට ධනයින් අධික්ක ලෙස බලවත් කෙනෙක් පෙන්න්න පුොළුව පංවත්න මේ බලවත් සොරට තවත් සොරෙක් කැවිල්ල කරදරයක් කරනවා. අපි හිතුම ඔහුගේ දරුවකොට කරදරයක් කරනවා ඔහුගේ බිරිඳට කරදරයක් කරනවා ඔහුගේ දෙමව්පියන්ට කරදරයක් කරනවා ඕගේ ාති හිතවතිකුට කරදරයක් කරනවා ඔහුගේ දේපලකට හුගගේ ධනියකට කරදරයක් කරනවා. පිහතු ර බලවත් සොර තමන්ට තියෙන බලය පාවිච්චි කරලා අර තමන්ට කරදර කරපු සොරාට දඩුවන් කරන්න පුළුවන්. කොච්චර කාලයක්. සමහර වෙලාවට ගහන්න පුළුව අතපය හතර කපන්න පුළුව උපපරිම ඕන්නං ඒ සොරාව මරන්න පුළුව ගැම මරන්න්න මොකක් නිසාද තමන්ට අනාර්ථයක් ඒ හොරා කරපු නිසා හැබැයි පිවත්න්නේ බලවත්ම අපිතුම ලෝකයේ අති භයානක බලවත්ම හොරෙක්කකිඉන්නවා. ලෝකයේ මේ අති බයානක බලවත්ම හොරාට හොරෙක් කැවිල කරදරයක් කළත් ඒ බලවත් හොරා තමන්ට කරදරයක් කරපු හොරට උපරිපටම දනුවන් කලො දනුවන් කරණ මරණෙක ඒ මැරුවත් එක් ආත්ම භාවීක විතරයි මරටි. මතුආත්ම භාවී උපන්න තැන හොයාගෙන ගිහිල මරන්නේිනේ. ආයිමත්තී මනුස්යා මේ කාරණවි යොහුට ඉදිරියට එන්නෙත්න පිංගත්තිී. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මිච්චලා පණි හිතං චිත්තා. මහනිනි බලවත් හොරෙකුට යමෙක් හතුරුකමක් කළොත් යම් හොරෙක් හතුරුකමක් කළොත් ඒ බලවත් හොරා අර හතුරුකමක් කරපු හොරට එක ආත්ම භාාවේක විතරයි දඩුවන් කරන්න හැබැයි මහනෙන යමෙක් තමන්ගේ හිතින් දස අකුසල කර්ම පතියන්ග එකක් කළොත් දස අකුසල කර්ම පතියන්ග එකක් කළො භාග්‍යතු දහන්ශ්‍රේදේශනා කරනවා මහනිනි ඒ අක්කුසැල කරමී විපාකය එක භාවයක නෙවෙයි ජීවිත සීය ජීවිත දාහක් ජීවිත ලක්ෂයක් ජීවිත කෝටයක් ජීවිත අසංක්‍යයක් අසංක්‍ය අසං්‍යයක් යනකංගුණක් එක නනාට දුක් විපා කළ බලදින පුළුවන්. බුදු හාම්දුෘදේශ්නා කරන මහනිි නහිනං හිතන්ඩ බලවත් හොරෙකුට හතුරුකමක් කරනමට වඩා භයනකයි මොකක්දද. තමන්ගේ මේ හිත? වැරදි තැනකට යොමුකරුවනි එක බලවත් සොරෙකොට කරන අවැඩට වඩා අතිභයානකයි තමන්ග සිත වැරදි තැනක යොමුකරවන එක ඒකින් ලැබිෙන විපාකය පංහතන භාගිත හන්ස දේශනා කරනවා මෙන්න මෙපමනයි කෙල ගණන් කරන්නට බෑ ලක්ෂ කෝටි අසංක්‍යවාරයක් වනත් ඒහි අපි කරපු වරදර දඩුවන් කරනවා හැබැයි හොරා අපිට දඩුවන් කරණ කරපු වරදට ත් භාාවක පමණයි එතුට බලන්න පින්වොතුන අපි යම් අකුසල කර්මයක් කළු ඒ අකුසල කරමය විපාකය අපේ පින්වතුන් හිතල බලන්න කොයි තරම් පහනකයිද කියලා උදාහරණයක් අපි ගමු මෙහෙම කෙනෙකුගේ අතේ මදුරුවෙක් පහනවා මේ මදුරුව මරන්න කෙලෙ හිතාගෙන ඔහු පහරක් දෙනවා සාමාන්‍යින් ධර්මී උදාහරණයක් සඳහන් කරල තියනවා අසුරක් ගහන පුංචි වෙලාවක් තුළ අසුරක් ගහන පුංචි වෙලාවක් තුළ අපගේමී සිතේ සිත් කෝටි ගාන ඇතිවෙලා පැවතිලා නැතිවෙලා යනවා සිත් කෝටි ගානක් ඇතිවෙලා පැවතිලා නැතිවෙලා යනවා. අපි හිතමු කෙනෙක් මදුරුවෙක් මරණ වෙලාවට සිත හටගත්ත කියල කෝටි හතක් සිත් හැබැ අභිධර්මීය ඉගෙනගත්වය මේක දන්නවා සිතක එකවර දුවනව චිත්ත වීති චිත්ත වීති කියල කියන්නේ සිත් දාහතකින් සැඳුම්ලත් සිතා එක සිතක්නවේ සිද් දාාහතක් තිීනවච්චික චිත්තවීතියකට සමහර චිත්තවීති අවස්ථානුකූලෝ වෙනස්වෙනේවලුත් තියෙනවා ඔය සිත්්චිත්ත වීතියක තියනවා පිහතුන ජවන් සිත් කියලා පිත්න යම් කිසි කෙනෙකු ප්‍රාණගාත අකුසල කරමයක් කරනකොට ඒ කිිනාග හිතේ ප්‍රාණගාත කියන මේ අකුසල කර්මය සම්පූර්ණ වෙනවනං ඒ කර්මපතයා සිදුකරගෙන අවසා. කෙනෙක් මදුරුවෙක් මරණකොට අත ඔසවල පහරක් ගහනකොට අත ඔසවල පහරක් ගහනකොට. පිඟත්නිමී සිතේ චිත්ත වීතිී, කෝටි ගානක් ඇති වෙලා පැවිතිලලා නැති වෙලලා යනවා මං ඔබට තේරුම් කරගන්න උදාහරණයක් මේ කියන්නේ අපිහිතමු කෝටි හතක් දැන්ගොන්න සිතේ සිත් වැඩ කරලා. එනම් කෝටි හතක් සිත් වැඩකරා කියල කියන්නේ. දැන් මේ වෙනකොට. මම නම් ඒ මදුරුව මැරුවේ මම මේ වෙනකොට එක මදුරුවෙක් මරලා. ඒ මදුරුව මැරුණු විදිටම මට මැරෙන කර්මං හදාගත්තා සංසාරේ කෝටි හත්වතාව. එක මදුරුවෙක් මරලා ඒ මදුරුව මැරෙනෙ විදිහටම සංසාරයේ මම හදාගත්තා කෝටි හත්වතාව දැංවුණනු කෝටි හත්වතාවක් සංසාරයේ මැරෙන කර්මං හදාගත්තකෝමද අර මදුරුව මරුපු විදිහටම. දැංවුන්නු මදුරුව මරපු විදිහයටයි මමදැන් මැරෙන්න කර්මපතය හදාගෙන තියෙන්නේ එකටගෙන කරමානු රූප කියලා මොකදම කරමානු රූප කියලක කියන්නේ කරපු කරමයට අනුරූපීම තමයි ගිවන්ඩවෙන්නේ උදාහරණයක් කියනවනං අපි හිතමු අපි පිහතුට මතක ඇති කැලනිතිස් ස හාමුදුරු රජතුමා කැලනනිතිස මහරහතන් වහන්සේ පිළිබඳ වැරදි කරුණක් වටහාගෙන රහතන් වහන්සේ උන්නු තෙල් කටාරමකට දාලා පුච්චලා මෙරුවා ේ රහතන් වහන්සට ඒ විදියට අකුසල කරමයක් ගෙවන්ට උනේ මොනවක්ගේ කරපු අකුසල කරමයක් නිසාද. පෙර ආත්ම භාාවියක මේ රහතන් වහන්සේ දවසක් කිරිහට්ටියක් උනුකරන සෝදානම් වෙනවා. ඒ කිරිහට්ටියට පියාම්භගෙනාපු මෙස්සෙක් එකක පාරටම වැැටුුණ. මොහු මොකදකලේ කිරිහට්ටිය අර මැස්ස වැටුණු බව දැක දැකම ගන්ති කිරි හටියට උනුකරන්න ගිනිතිව. රත්වෙන කොට ඒයිම පිලිස්සලා මැස්සා මරණයට පත්වුණ. අන්න ඒ විදියට මරපොනිසා දැන් ඒ අකුසල කරමය කලේ පින්ගතු නොසැල කිලිත්ක්ම නිසා. නොසැලකිල්ලෙන් උනත් කරේ කර්මයක් නිසා ඒ මැස්ස මැරුණු විදිටම මේ හාමුදුරන්ට කර්මී විපාක දිද්දිි මෙරණනි සිද්ද වඕනා. ඒ නිසා තම උන්වහන්සේව උන්නු තෙල් කටාරමකට දාලා, උන්නහන්සේ මරණයට පත් කළේ. දැඟන්න ඒ විදියට යමෙක් යම්කිසි කරමයක් කළොත් කරමය කරපු විදිටම පිංහතුනි විපාක ලැබෙනවා. හැබයි සමහරවෙලාවට තමන්ගේ ළඟතියන ප්‍රබල කුසල කරමනිසා සමහර වෙලාවට ඒ අකුසලයේ යටකරගෙන ඉන්න පුළුවවා. හැබැයි ඒ කාන්තේමයක යට වෙනවා කියල කියන්න නම්බේ. අවකාශයක් ලැබෙන්නේ යම් තැනකද, ලැබිච්ච තැනැදිම පින්හතුන ප්‍රමාධන වී අර අකුසැලකර්මිය අපට විපාකය සලස්සවනවා අපි මුගලං හාමුදුරවාර්ගෙන බලන්න අපි බිංහතුන මතකේ මුගලන් හාමුදුරේ කාාත්ම භාවයක තමන්ගේ අම්මටයි තාත්තට දෙන්නට පහර දුන්නා සමහරයි නං කතා කරනවා මුගලං හාමුදුරුව අම්මවයි තාත්තාවවේ දෙන්නව මැරුව කියලා නමුත් එහෙම මරපුභවක් ධර්මී කොතනකවත් සඳහන් කරලන කියෙන්නේ පහරදුරන්න කියලා නමුත් අකුසල කර්මයක් කරගත්තා. කරගත්තු අකුසල කරමිය කොයි තරම් බයානකයිද කියල කියනවනම් පිතුට සාමාන්‍යක කෙරෙක් රෝතින් කලා නේ කනට බොහෝකාලයක් පින් ඔොත්තු නි නිරේ පහහිෙනවා. නමුත් සංසාරයේ අප ප්‍රමාණ පාරමිතා පුරාගෙන්න්න ආපු නිසාදෝ මුගලන් හාමුදුරුවන්ට නිවන්දකින ආත්ම භාාවය දක්වාම පිංහොතුනේ ඒකපු අකුසල කරමේ විපාක්තුන්නේ අම්මට තාත්තට ගහපු අකුසල කර්මය පිංහතුර විපාකදො නිනෑ නමුත් රහත්ලින භවයේ රහත්තුනයින් පස්සේදී අන්න පිගතුනික්තරා දවසක තමන්ගර අකුසල කර්මය ක්‍රමක් ක්‍රමින් ක්‍රමක් ක්‍රමින් ගහිහලට මත් වෙලා ආවා ඒ වෙලා වෙදී මුගලන් හාමුදුරුව දවසක් ගල්ගුහාාවක වැඩවාසේ කරනකොට එතරා හොරු පිරිසක්්‍ය වෙල්ලා උන්වහන්සේ ගහතනය කරන උත්සා කළ නමුත් අවස්ථා ගණනාවක් මුන්වහන්සේ මගහැල්ල වැඩිය එරදී නමුත් එක දවසක් එනකොට මුගලං හාමුදුරුවෝ එරදිී උපදවාගන්න ධ්‍යානයට සමවාදිීන උත්සාහ කලා නමුත් එදා අධ්‍යානයට සමවදින්න බැරිවුඩ උන්වහන්සේ පිඟත්නී එරදිිය උපදවාගන්න බෙරුව වැඩහිටපුනිසා හොරු පිරිසැවිල්ලා ඇලි වෙෙන්බෙනකම කපලදැම්. බලන පෙන්හතුනමි කරමය කොච්චර බයානකයිද කියලා. ්‍යාන තිබුණත් එරදිය තිබුණත් අකුසලය බලවත් වෙච්ච වෙලාවට ඒ ්‍යානේවත් ඒ එරදියවත් හරියට උපාද උපදවාගන්න වැර වුණා. මොකද අර අකුසල කරමය බලවත්වෙච්ච නිසා. නමුත් මගලන් හාමුදුරුව කෙලෙ කැනෙ කෞුද මහපටැගෙල්ලෙෙන් ශක්ක දෙවියන්ගේ වෛජයන්ති ප්‍රාසාදය සොලොවපු නන්දෝපනන්ද නම්මේ මහා නාගරයාජාව දමනය කරපු පිත්නී ප්‍රබල ශක්තියක් තිබිච්ච මහ තෙරවරෙක් තමයි මුගලන් හාමුදුරුව කලකියන් එතකොට පිහොතුනි ඒ තරම් මහා එරදි බලයක් එරදි ප්‍රාතිහාරයක් පාණ්ඩ හැකියාව තිබිච්ච මුගලං හාමුදුරුවන්ට අක්කුසල කර්මිය බලවත් වෙනකොට පිහොතුනි ඒ අකුසල කර්මීය නවත් අන්න කුසල කරමයකටවත් බැබිෙන. එතකොට හිතන්න ඒ තරම් මහා ඉර්දිමතිකුකුටත් අකුසලය යටකරන්ඩ බැරිතරං අසරන වනාා නං සංසාරී තවමත් පාරමිතාවක්වත් හිතලවත් නැති ඔබත් මම ඔබ හිතලබලන්ඩ කොයි තරම් නම් සංසාරයකුසල කරම කර දිිපින් තුන අතරමං වෙයිද. මිනිම කාරණාව ගැන ඔබ හැම වෙලාවකම හිතන්න පටන්ගන්න. ගොද අපි දන්නේ නේ? අකුසලිය කොයිවෙලාව අපට ඉස්මතුවීද කියලා අකුසලි ඉස්මතු වෙන තාක්කල් කුසලි ඉස්මතු වෙලා තියන තාක්කල් අපි බොහෝම සතුටින් ප්‍රීතියෙන් සමහරවෙලාට මේ පංචකාමයට ගිජුවෙලාම කටයුතු කරනවා නමුත් යම් තැනක අක්කුසල ස්මතු වෙච්ච තැනදී ආන්න එදාට පිංහතුනී අපි බොහෝසි අසරය වෙන්න පුළුවමිනි මේ කාරණාව නිවැරදිබම පින්හතුනනි ක නම වටහාගන්නට ඕන අපේ සාමාවති අරගෙන බලන්න අපි ධර්මදක්ෂනා ධර්මානු ශාසනාවක් තුොළදිම මේ සාමාවතී පිළිබඳවත් කතා කළා ඒ සාමාවති අරගෙන බලන්න මාගන්දයා සාමාවතයගේ ජීවිතයට බොහෝ බාධ ඇති කළා උදේෙන් රජතුමාට සාමාාවතිී පිළිබඳ බොරු කියේලාන් කිව්වා සමහර ේලම් වලට රැවටනේනේ නමුත් රැවටුවුණු අවස්ථාවක් වලදී රජතුමා සාමාාවතරි විරුද්ධව කටයුතු කළ එක අවස්ථාවක්නේ සාමාාවති උදේෙන් රයිතුමා මරන්න රජතුමා නිදන කාම්මරයට සර්පෙක්ගෙන දැම්ම කියලා මාගන්දිය අටෝ පූගොලක් නිසා උදෙන් රජතුමා රැවටිලා සාමාාවතිය මරණ තීරණය කලාානිි ඒවෙලාවෙේ සාමාව්‍යය ප්‍රධාන පන්සීයක් දෙනා පොළොවේ හිස දක්වාමය පස්වලින් යට කරලා ඊතල් අරගෙන දුන්නෙන් ඊතලෙ විදලා මරන්න තීරණය කළා නමුත් ඔවුන් එදා මෛත්‍රී ද්‍යානයට සමවැදිලා කරපු ඒ මෛත්‍රී ධ්‍යානශක්තිය බලයෙන් අර එක ඊතලයක්වත් පිහතුනිි ක්‍රියාත්මකුණේ නේ. ඒ තරම් ශක්තියක් ඒ මෛත්‍රී ද්‍යානය තුළ තිබුණා. තමුත් ඒන් සෑහිමකට පත් නොවිච්ච මාගන්දිය තීරණය කලා සාමාව්‍යය ප්‍රධාන පන්සීයක් කාන්තාවන් ඉන්න මේ මාලිගාවට ගිනිතියන්න මාගන්ධියය තමන්ගේ ඥාති පිරිසක් ගෙන්නවගෙන රාත්‍රියක තෙල්පොගෝපු දිකෑලි අරගෙන මුළු මාලිගාව වටේම ෝතලා එදා රාත්‍රියයේඒ මාලිගාවට ගිනිතිවවා එදත් සාමාවතිය උපදෙස්තුන්නා හැම දෙනාම මෛත්‍රරිී ධ්‍යානිය වඩඩ කියලා සියල්ලෝම වැෑයම් කලා එකක් කෙනෙකොටබත් මෛත්‍රී ද්‍යානය පදගණන බැර වුණා මොකක් නිසාද පෙර කර පකුසල කර්මයක් නිසා. මොකද පෙරකර පකුසල කර්මය පෙරෙක්තරා ජීවිතයක රජකෙනකු ග්‍යාග්‍ර මහිෂිකාවක් වෙලා අනිත් හාරසිය අනුෝ නම දෙනාම පරිවාර ස්ත්‍රීන් වෙලා ජීවත් වනාා. මෝම් පන්සී දෙනාම දවසක් යනවා කැලේට සෙල්ලං කරන්න. එහෙම යනකොටමි පන්සය දෙනාටම කැලේ අධික සීතල කටගත්තා. පිදුරු ගොඩකින් ිදුරු ොඩක් දැකලා ඒ පිදුර ගොඩ ගිනිිතියා ගත්තොත් අපට ගිනිත පින්න පුුවන් කියලා පිදුරුගොඩට දරදාලා පිදුරු ගොඩ ගිනිිතිීවා නවත්පේ කවුරුවත් දන්නේ නේ මේ පිදුරුගොඩ ඇතුළේ නිරෝධ සමාපත්තියට සමවැදිච්ච පසේ බුදුරජන් වහන්ස නමක් වැඩඉන්නවා ඒ සමාපත්තියේ ශක්තියෙන් උන්වහන්සේගේ ශරීරයට රෝම කෝපකට පත් පින්ගතුනි හානියක් වුණේන නමුත් පිදුරු ගොඩ ගිනි ඇවිලෙනකොට තමයි දක්කේ මේ කඇතුලේ ආරයන් වහන්ේ දමක් වැඩඉන්නව කියලා රජතුමාමී බව දැනගත්තොත් ඒ කාන්ති ම අපට හිමි වෙන්නේ මරණය බව දැනගෙන බයට පත්වෙලා දෙවන වරමකද කළේ දෙවන බර හිතල්ලම අර ගිනිමැලියට දර දැම්මා අර පසේ බුදුරජාණන් වහන්සේගේ දේහේ ගිනි ගන්න කියලා පිඟත්නී මුොලින් කලේ නොදනුවත් කමින් අක්කු සැල කර්මියය දෙවනවර් කලේ දැනුවත්කමෙන් අකුසල කර්මියය නමුත්ඒ දෙවනවර කරපු කර්මය තමයි එදා සාමාව්‍යය ප්‍රධාන පන්සේක් දෙනාට විපාක දුන්නේ එතකොට හිතන්ඩ එදා ඒ අකුසල කර්මිය අවස්ථාවක් ආවිට තමංව යටකරන්ඩ ඒ වෙලාවී ඒ අකුසල කර්මිය විපාක දෙනෙ කෙනාගේ පින්වතුනි මට්ටම ගැනවත් පින්හතුනි සලකන්නේ මේ ආරයන් වහන්සේනම මහා ්‍රෂ් ත්තුමන් හසේනවා කව දාවත් පින්හොතුන අකුසලිය එකක් පත් දකින්නේිනේ. ලෝතුරා සම්මා සම්බුද්ධත්තයට පත්වෙච්ච භාග්‍යවතුන් වහන්සේට අත්ති අකුසල කර්ම විපාකදුන්න නං අපි වෙන අයි ගැන පින්වතුන මොනොවද තවත් කතා කරන්නේ. මුගලං හාමුදුර අකුසලෙට කවුද භාග්‍යවතුන් වහන්සේ අකුසලෙටි අට වුනාාන. අපි වගේ අයි ගැන නං කතා කරනව කියනෙකත් පින්හොතුනි බිහිලවා අපිට පංහොතන සමහර වෙලාවකට හිතෙනවා යම් යම් මකුසැල කරම විපාකදනකොට ඇයි මට මෙහිම වෙන්න කියලා සතපුඤ් ලක්ෂණයේ තිබිච්ච ඒ ශ්‍රේෂ්ඨ ශාස්තෘන් වහන්සේටත් ඒ කර්ම විපාකයන් විපාකදුන්න නං පංහතුනී උන්වහන්සේලාගේ පයට පෑගෙන දූවිල්ලක් තරංවත් මාත්‍රයක්වත් වටිනාකමක් නැති අපට විපාක දෙන කරම ගැන පිංහතුන හෙම කතා කරනව කියෙනෙකත් ලැජ්ජාසාගත කතාවක් එනම් හොඳමදේ තමයි පුළුවන් තරන් පින්හොතුන අක්කුසලයක්න් නොකරන්න වැයම් කරන එක අපි ඒකයි තෝරගන්නට ඕන නමුත් පිංහතුනි සමහර වෙලාවට සමහර අය කියන කරන දේවල්ල එක්ක බලනකොට අකුසලේ ගැන අල්ප මාත්‍ර විශ්වාසයක් වත් නැතුවයි සමහර දෙනෙක් අකුසල් කරන විදිය දැක්කම පේන්නේ අල්ප මාත්‍ර හැඟීමක්වත් අකුසලේ පිළිබඳවනේ. මට මෙය සසරේ විපාක දෙනම කියන්න කාරණාවවත් පිහතුනි හැඟීමක්නේ. ඒ තරම්ම පින්හතුන අකුසලට බයිනැතුව අකුසල් කරන ඉන්නවා. නවත් මංඋදාහරණි දැක්වේ එක්කිනෙක් එක මදුරුවෙක් මැරුවොත් ඒකෙ විපාකය දැන් ඔන්න රැස් කරගත්තා සිත් කෝටි හතක් ඉපදිච්ච නිසා, දැන් කෝටි හත්වතාවක් මැරණ කරම රැස් කරගත්තාතකෝටි හත්වතාවක් පැරණිකාණු රැස් කරගෙන තියෙන්නේ. පිඟත්න ඒකං එක කෝටියක් විපාක දෙනවත් දිට්ටදම්ම වේදනිය ක්‍රමියයට දිට්ටදම්ම වේදනය ක්‍රමියයට විපාක දෙනවා දිිට්ට දම්ම කියල කියන්නේ ඇස් පනාපිටම වේදනියය කැන දැනගන්න ලැබෙනවා ඇස්පනාපිටම දැනගන්න ලැබෙනවා ිට දමවේ දිනියය කියන විපාක දෙන කොටස එනම් කෝටි හතක් පවුකරගත්ත නං දැන් පලවෙනි කෝටිය මේ ආත්ම භහවේ අනි වාරෙම විපාක දෙන්න ටඕන මෙආත්ම භාාවේ අනි පළවෙනි කෝටී විපාක දෙන්නට ඕන. අපි හිතමු අර මැස්ස මරපු විද්‍යටම තමයි දැන් මේ පුද්ගලය මැරෙෙන්න්නේ. මෙැස්ස මැඩුවයි කොහොමද තලලා පොඩි කරලා එනම් ඒ ක්‍රමයටටම තමයි මේකරත් මැරන්න ටඕ. අපිේ තුම එකෙනා තාපයක් ලඟින් යනවා තාප්පෙ කඩාගෙන වැටිල මරණයට පත්තෙරම. තාප්ේ කඩාගෙන වැටෙන්නේ අරකර පකුසල කරමේ ගෙවන්න ඕ නිසා. පත්නී එක්කෙනෙක් එක ආත්ම භහවේක කෝටි වතාවක් මැරෙන්නේ නෑ එක වතාවයි මැරෙන්නේ හැබැ මන් සඳහන් කළා එයාට ආරිනං කෝටි වතාවක් විපාකදින්න තිය ඕවන් තමුත් කෝටිවතාවක් විපාගද ඇතිනිසා. ඒෙන එකවතාවක් මැරණෙ නිසා දැගුණන ඉතුරු වුණා අනුනම ලක්ෂ අනුනම දහස් නමසය අනු නමයක් දිට්ටදම වේදනිය අකු සැල කරමටික අන්න ඒ කොටස පිහතුනි දෙවන ආත්ම භාාවේට ගෙනියන්නේ නෑ ඒ කොටස දෙවන ආත්ම භාාවේයට ගිෙනියන්නේ නෑ මේ ආත්ම භාවීන් ඒටික හෝසි වෙනවා විපාක දුන්නත් නැතත් සියල්ලක්ම මේියාත්ම භාවේ ඉරවෙලා යනවා ළඟට පින්හතුදති දෙ වවනාාත්ම භවේදී දැඟි තුරුණා කෝටි හයා ඒකෙන් තවත් කෝටියයක් එකන හයිවෙනි කෝටිය විපාක දෙනව මියආාත්ම භාවිී, දෙවනාාත්ම භාවි. අපේතුම ඒත් අර මදුරුව බර පවිදියටම මේකෙනනාට ගහක් ලගී නදී ගහකඩාගෙන වැටලා තැලිෙනවා තැලිල්ල මැරෙනවා. එතමට දෙවනනාාත්ම හ විපාක දෙන්නෙක් තියෙන කෝටිය දෙවනාත්ම භහවේදිීත් තුො කෝම විපාක දෙන්නේෑන දෙවන ආත්ම භාවේදීත් ඒකෙනාට, ඒ අකුසල කර්මය කෝටයෙන් එකක් විපාක දෙනවා ඉතුරු ටික අහෝසි වෙලා අයවා. අනු නම් ලක්ෂනු නම දහස් නමසයානු නම්යක් හෝසි වෙලා ගියා. දැන් ඉතුරු වෙලා තියෙනම කෝටිහතිං කෝටි පහා. ඔය කෝටි පහා පිංනොතනී කවදහරි දවසක නැතිවෙනවනං නැතිවෙන්නේ ක්‍රම දෙකකට පමණයි. පලවිනි ක්‍රමය තමයි කෝටි පස්වතාවක් සංසාරේ මැරිලවිපාක දෙනවා කෝටි පස්වතාවක් සංසාරේ මැරිලවිපාක දෙනවා එහෙම නැත්තං ඊට කලින් පින්හොතුන රහත්බව ලැබෝත් පිරිනිිබන් පාපු දවසේ අර සියල්ලුම අකුසැල කර්මථයක පින්හොතුන සියලුම අකුසල කර්මටික අහෝසිවෙලා යනවා පංත්න භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ කයි අකුසලයට හැම වෙලාවකම බයක් ඇති කරගන්න කියලා මොකක් පත්නිසාන වී ඔන්න ඔය කියන්න වූ කාරණාව නිසා එතකොට හිතන්ඩ අපි කරන අකුසල කරමත්යෙ අපට සංසාර කොච්චර ගෙවන්න වීද ඒවත්තිික හිතන්ඩ එක මදුරුවෙක් මරල කරන ගෙවන අකුසල කරමිය ඔයි තරම්භයානකයිනම් හිතල බලඩ මී උපන්න ජීතේම පින්වහතු කොච්ර මදතුරුණනම්රර්ලඇ. නිසාමේ පාපයේ තිබෙන බය දෙකලා පවෙන් පුළුවන් තරං ඇත්වෙලා කටයුතු කරන්න. අපිට යමක් ලැබෙනකොට හිතන්ඩ මේක මගේ සසර කරමයක් නිසල් ලැිච්ච දෙයක් හොඳද දෙයක් ලැබෙනකොට හිතන්න පෙර කුසල කරමයක් නිසා නරක දෙයක් ලැබෙනකොට හිතන්න පෙරකුසල කරමයක් නිසා කියලා. නමුත් පිහතුන සමහර වෙලාවට අවාසනාවකට සමහර අයට අකුසලකරම විපාක දෙනකොට ඒ අකුසල කරම තුළින් තවත් අකුසලකරම රැස් කරගන්නවා. සමහර එනං අකුසැල කර්මයක් පල දුන්නම ඒ අකුසල්ල කරමේ මිපාක දෙනකොට හොඳට කුසල් කරගන්නවා. අපි හිතුම කෙනෙක් වන්න රෝගී වෙලා එකතැන් වෙලා ඉන්නවා. ඒ රෝගී වෙලා එකතැන් වෙලා ඉන්න කියෙනා? පොළුවන් තරං තමන්ගි සසරට එකතු වෙන කුසල් වඩාගෙන කුසල් කරගන්නවා. ඒ රෝගී වෙලා එකතැන් වෙලා ඉන්න කියෙනා. එහෙම කුසල් කරගෙන, මන්ට අකුසල කරමයක් ගෙවෙනකොට තවත් ඊට වඩා කුසල කරමය තුළින් ඩැස් කරගන්නවා නමුත් සමහර අය නම් එහෙමවත් කරන්නිනේ සමහර අය අකුසල කර්මයක් ගෙවනකොට තවත් අකුසල කරමයක් ඒ තුළින් කරගන්න ත්සාහ කරගඩවා අපි හිතමු කෙනෙක්කුුණ අපට ගහනවා ඒ ගහනකිෙන හෝ හෙමනැත්තැන් තමන්ට යම් අවැඩක් තමන් අකමෙති දයක් තමන්ට යම් කිසි නපුරක් මේ සිම් ෝදයක් කරපු කෙනෙකුගෙන් තමන් පලිගන්නවා සමහරලාට සමහරයි කියනවා මම ඔය මනුසයට ගහලා අපාඇයටි ගැත්මට කමක්නේ එහෙම කියනවා එමොකක් නිසාද මේ සස්සරේ තිබෙන පින්වතුන බයානක බව හරියට වටහා ගතු නැති නිසා තමන්ට ගුටිකන්න වනේ මොක් නිසාද තමන් පෙරකරපු අකුසල කරමයක් නිසා ැබේදන් අර ගහපුමනු සයමොකද කරගත්තේ තමන්ට සංසාරයට බොහු අකුසල කරමය ක්‍රැස් කර ගත්තා පිහතුනි තමන්ට හතුරුකං කරණයට දෙන්න තියෙන හොඳම දළුවම තමයි පොළුවන් තරම් පින්වතුනි තමන් හොඳට සිිල්වන්තවින්ද. මොකද දුुස්සීල භාවින් ඉඳගෙන හතුරෙක් තමන්ට නපොරුකමක් කරත් ඒ හතුරට ඒකෙ විපාකේ ලැබෙන බොහොම කෙති කාලයකයි හැබැයි තමන් හරියට සීලේ පිහිටලා කටයුතු කරනවනං මන්ට නපුරුකං කරන තමන්ට හතුරුකං කරන හතුරන්ට අති දීර්ඝ කාලැක් පින්හතුනි දුක්විපාක් ලැබෙනවා තමන්ට නපුරුකං කරන ඒ හතුරන්ටත් පින්හතුනි ගොඩක්ලොකෝට දඩුවන් කරන පුළුවන් තමන් හරියට නිවැරදි ප්‍රතිපදාවේ සීලිය සම්පූර්ණ කරු නමුත් සහරයිමං කලින් මතක් කලා වගේ තමන්ට කවුරුහරිකිෙනෙ ගැහුවෝත් බැන්නොත් යම් අවැඩක් යම් අනාර්ථයක් කළොත් ඒකට පලිගන්න චේතනාව කටයුතු කරන ඒ අුසල කරමේ ගෙන කොට මොකද කරගත්තේ තවත් ඊට වඩ අකුසල කරම ගොඩක් ක්්‍රෙස්ක කගෙනනේ වරයි. නමුත් පිංහතුන ඒතුලින් තමන්ට තවත් බෝකාලයක්යේ විදීතම දුක්විින්දින සිද්ධවෙනවා. හිතල බලන්ඩ එහෙම මේ වෙන කොට අපි කොච්චර අකුසල කරම කරගෙන තියෙනවාද තවත් විපාකදින්න අපට කොච්චරණම් අක්කුසල කරමයද. අපිළඟ මේ කෙලවරක් පනමන්නට බැරි සංසාර ගමනේ කරගතු අකුසල කරමටිකනම් පින් ඔතුනේ මෙන්න මෙච්චරයි කෙල කියන්නට බැරි තරම කුසල කරම ගොඩක් අපිරගෙනතියෙන්නේ එනිසා තවතවත් තවතවත් ආයමත් ආයෙමත් අකුසල කරම වලින් තමන්ගේ සසර පුොරෝගන්න උත්සාහ කරන්ඩෙපා පොළවාන් තරං පිංම කරගන්න කුසල්ම වඩාගන්ඩ නැත්තං භාග්‍යතුනාන්සේ දේශනා කළේකයි එ බලවත් හතුරෙකොට කරන හතුරුකමකට වඩා භයානකයි මකදද තමන්ගේ සිතිං කරනාකු සැලකාරමය හොරා දඩුවම් කරණ එක ජීවිතයකයි හැබැයි හිතා අපට දඬුවන් කරනවා ජීවිත කල්ප කෝටිවාරගාන කෝසල මල්ලිකා එක ආත්ම භාාවියක තමන්ගේ ස්වාමියාගේ මිතුරේ ගෙදරට අප වෙලාවෙ ඒ මිතුරාව සතුටු කරවන්න ඕන කියෙ හිතලා පිහතුනී ඒ මිතුරාටය ගෙදර ඇති කරපු එලුවම මරලා ඒ එලු දෙනගේ මස් කන්න දෙනවා අර මිතුරාව සතුටු කරවන්ට නම සගහන් කරලා තියෙනවා ඒ එළුවගේ ශරීරේතිවෙිච්ච රෝමගානට එළුවගේ ශරීරේතිවෙච්ච රෝමගානට එළුුවම මරපු මනුසයට සංසාර එළු ජීවිත වලම ලබලා එළු ජීවිතවලම ඉපදිලා අර එල්ලු දෙන මරපු විදිටම පිින්හතුනි පල මැරණ සිද්දෙනවා එතුොට හිතන් එක කර්මයක් කරලා දවසක් එක දවසක් සතුවෙන කර පකුසල කරර්මී විපාකය කොයි තරම් නම් පිංහතුනි බයනකයිද ඒ නිසා හැම වෙලාවකම අකුසැල කරමී තිබෙන ආදීනවය දකින්න එක දැකල පුළුවන් තරම් අකුසලයෙන් නිදහස්වෙන්න බලන්ඩ නැතං අපි පිංවතුනි සංසාරයේ තවත් බොහෝකාලයක් දුක්වින්දින අනත පිරිසක් බවට පිංවතුන අපිපට පත්තිවන පුළුව ලන්න පිතු්‍රි කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේදී දවස කෙටෙයක් හතල ස්කෝටයක් ධනේ තිබච්ච සිටුපොත්ත්‍රයෝ හතර දෙනී මේ හතරදිනාම දවසට එකට එකතු වෙලා තමන්ගේ ධනය පිළිබඳව කතාවක් කරනවා හතරදින අහනවා අපිළඟ තියෙන මේ ධනයෙන් අපි මොනවද කරන්නේ දැන් කෝටී හතලිහක් ධනියයට හිමිකම් කියන සිටි ොත්ත්‍රයෝ හතරදිනී ෙකොට ගොඩි හතලි හතියනවා කහවනුවඩි හතර දෙනාම යෝජර හතරක් ගෙනවා එකනෙක් කියනවා අපි හොඳට කෑම කාල සෙල්ලංකරමු තව කෙනෙ කියනව නෑ අපි හැමදාම ලෝක අති දුර්ලභ කෑමබීම හමු තුන්ගෙන කෙනා කියනවා අපි මස්මාං ශාදී ආහාර අනුභව කරලා අරක්කු ආදිය බොමීින් සතුතුවේම. තමුත් හතරවෙය කරා කියනවා. එහෙමනවේ මිත්‍රය අපට මීට වඩා සතුටවෙන්නේ ක්‍රමයක් තියෙනවා ඒ තමයි ධනය කැමති ස්ත්‍රීන්ම ගෙන්වාගෙන ඒ ධනය කැමති ස්ත්‍රීන්ට ධනයදීලා අපි පං්ච කාමීන් රාගන් අපි සතුටයෙන්ම කියලා කියනවා. දැ මේ විදියට හතර දිනාගේම යෝජනාවල් ගැන හිතලා අර හතරවිනි යෝජනාවට අනිතුන් දෙන කැමැතිව වුණා එතැන් පටන් අර හතර දිනා බුදුරජාණන් වහන්සේ නමක් පහළවෙච්ච කාලියක මහාධනයක් තිබිච්ච යුගියක පිත්න කවදාවත් පුංචිම පුංචි ධන පින්කමක් පත් නොකර ඒ හතර දිනාටම තමන්ගේ අයිති ධනය විය දංකර ලකුසල කර්මය කරගෙන ඒ හතර දිනාම පිත්නී අවිච්චයට ඇතිගෙන වැටුණා මරණෙන්ට මතු අවිීච්චයට ඇතිගෙන වැටුණා. දැන් හතර දෙනාම පත්නී අවීචි මහා නිරේ දුක්කින්දිෙනවා. එක බුද්ධාන්තරයක් අවීචි මහා නිරේ පැහිලා මේ හතර දෙනා බුද්ධාන්තයකට පස්සෙද පින්වතුනි ගොඩෙනනවා එහෙම ආවයින් පස්සෙදී අවීචයෙන් ගොඩ ආවට නමුත් නිරේෙන් ගොඩේන බැරි වුුණා. හතර දෙනාමගේල වැටෙනවා ලෝහ කුඹු නම් මහා දරන්නු නිරයට. මොකද මේ ලෝහ කුම්ඹ කියල කියන්නේ යකඩ රත්වෙරා ජලය වගේ ගලනවා. යකඩ රත්වෙලා ජලය වගේ ගලනවා. ඒව තියනෙ පෙන්හතුනි තම කලවල ශක්තිමත් හබ කලවල තමයි මේ ජලේ තියෙන්නේ. අර හතර දෙනාම ගිහිල්ලා අ ලෝහකොඹ කියන නිරයට වැටුණ. අවුරුදු තිස්දාාහක් මේක යට යනවා තවත් අවුරුදු තිස්දාාහක් පින්හතුන උටනවා. සම්පූර්ණයෙන් අවුරුදු හැටදාහක් මේ හතර දෙනා ලෝහොකොඹ කියන නිරේ දක්වෙද. අවරුදු හට දහකට පස්සෙද මේ හතරදිනාා උඩටනකොට හතරදිනාට මි හිතෙනවා තමන් විඳපු දුකපිළිබඳව ගාත හතර කියන්න. තමන් විඳපු දුකපිළිබඳ ගාත අහතරක් කියන හතරදිනාට අදහසක්කෙනවා. ඕ න එක්කනෙ කියන්න හිතීතියාගෙනෙනවා. දු ජීවිත මජියූ හම්හ ඒ සන්තෝ දදන්හසෝ. විද්්‍යමානේසු බෝගයේසු, දීපං නාකම් අත්තනෝ. නෙක් කනෙක් කියන්නාව නොයි ගාතාව. නමුත් එයාට කියාගන්න පොළුවන් වනේ දූ කියන අකුර විතරයි. දූ කියල අකුර කියපු ගමම් මමකදෝනේ ලෝකොමොඩිරයට දෙගෙන වැටුණා. තුම්වෙනකෙන කියන්න හිතේතියාගෙනවා සට්ටි වස්ස සහස්සානී, පරිපුන්නානිි සබ්බසෝ තදාහි පකතං පාප නිරේ පච්චමානානං කදා අන්තෝ භවිස්සති උන තුංවෙෙනනිිකිෙනා කියන්න හිතේතියං ආවා ඒ ගාථාව නමුත් එයාට කියාගන්න පුළුවන් වුුණේ ස කියනකුර විතරයි තුංවනිිකිෙනා කියන්න හිතේතියගෙනවා නත්ති අන්තෝ කුතෝ අන්තෝන අන්තෝ පතිදිස්සති තදාහි පකතං පාපං මම තුයි හංචමාරිස. යා කියන්න හිතේතියාගෙනාව ඔය කියන නිරය නමුත් එයාට කියාගන පුළුවන් ගුණේ න කියන අකර විතරයි හතර වෙන කෙනා කියන්නේ හිතේතියාගෙනවා සෝහං නෝන ඉතෝ ගන්ටවා යෝනිිං ල ධානමානුසිං වදු සීල සම්පන්නෝ කාහාමි කුසලංබහු නමුත් එයාටත් කියාගන පුළුවන්ගුණේ සෝ කියන අකර විතරයි ඒ නිසා හතර දෙනාටම තමන් විදින දුකපිළිබඳ ගාත හතර කියන්ඩ ඕනකමක් උනන්දුවක් තිබුණා නමුත් හතර දෙනාට කියාගන්න පුළුවන්කමක් ලැබුණේ දසන සෝ කියලාකුරු හතර විතරයි. ඒ සඳහන් කළේ කරන කලට පව් මිහිරියමිසේ විඳන කලට දුක් දැඩින්සේ ගිනිසේ පවුකරන කොටනං මදවාමන්‍යති බාලු රියට මී පෙනි බොනො වගේ බාලෝ පව් කරන්නේ හැබැයි විපාකනකොට. විපාක දෙනකොට පිංහත්න. කරමය පසු පස පසුපස එල්ලව එල්ලව අපට පහර දෙනකොට අපි දාට කොයි තරම් නම්පින් උතුනි දුක්කි දිනවද බලන්්ට. ඒකැයි භාගතුන් වහන්සේ මහා කරුණාවෙන් අපට කිව්වේ මහා බලවත් හොරෙකොට කරන හතුරුකමකට වඩා අති බයානකයි? අපගේ හිතින්, දස්ස අකුසල කර්ම පතයක් කරන එක සතෙක් මරණ එක හරි හොරකමක් කරන එක හරි කාමේ වරදවා හැසරෙන එක හරි බලන හොරකං කරනකොට තමන්ට අල්ප මාත්‍ර හැඟීමක්වත් තියෙනවද මම මේ කරන හොරකමින් මට සංසාරේ ආයිමත් ගෙවන්ඩ වෙනවා කියලා. අඩුගානේ තමන් කරන හොරකමෙන් හිතල බලන්ඩ මේආත්ම භාවිදිවත් තමන්ට ඒ ඒ කරන හොරකමෙන්වත් හරියට ජීවත්වෙන පුළුවන්ද කියලා නමුත් බාලබව නිසා තමන්ටඒක හරියට වැටිහින්නේිනේ. හැබැයි හිතන්ඩ අල්ප මාතර දෙයක් හෝ තමන් හොරකංකලොත් ඒකෙ විපාකේ තමන්ට ගෙවන්ඩ වෙනවා. හැබැයි එදාට ගෙවන දවසට තමන්ට පින්වතුනි බොහෝ කාලයක් දුක්කිින්දිඳ වෙනවා. කාමී වර්දවා හැසිරෙන කොටත් බලන්ඩ. කාමී වරදවා හැසිරෙනකොට සමහර දෙනෙකුට මේ අකුසල කරමිසීමාවක් පත්ේ. කාම වරදවා හැසරීමට සීමාවක් නෑ නමුත්ති අකුසලේ කර ග්ඩික සීමාවක්නේ. නැ නැවතම අකුසල කරමය පින්වතුන රැස්කර ගන්න හැටි බලන්නකෝ. පිංගත්නී අපි යානන් ද හා මුදුරුවන්ගේ කතාවක් තියෙන්න්නේ කාමී වර්දවා හැසිරීමේ ඒ අකුසල කර්මය සංසාරයේ ජීවිත ගණනාවක් තමන්ටගේ වඩුනා කියලා. නිරේ හිතිියා බොහ කාලයක් එක භවයක කාමේ වර්දවා ඇසිරිලා නිරේ හිටිය බොහෝකාලයා එයින් මිදිලා තිරිසන් බවවලට ගියා උපෝපන් හැම භවයකම ඒ රැලේ නායකයා උපන්න තිරිසන්ගත සතාගේ එල්ලින්ගේන්ද්‍රය කපලිවත් කරනවා ඒවත් තුවාල වෙනවා ඒවා ලොකු වනයක් බවට පත්වෙනවා එහෙම දුක්කින් ඊනඟට කියනව මනුෂ්‍ය භාවයන් වල ඉ පදුණා උපන් නුපන් භවවලදම එක්කො පණ්ඩර වනා එම නැත්තන්න පොන්සකවුුණ මේ කාමී වර්දවා හැසිරීමේ විපාකය. නමුත් පින්හතුන කරනකොට ඒ අකුසල කර්මියය හරියට මී පෙන බොනවවාගේ තමයි කරන්න ල කුසල කරම කරනකොට සමහරයි කොයිතන වීරය වඩනවද. කුසලටවත් පින්වතිරි සමහර කෙනෙකුටඉතරම් වීරයක්නේ. නමුත් තමන්ට ලෙබිච්ච හැකයාවල් වලින් තමන්ගේ සංසාරයට මහත් අකුසල කරම රැස්කර ගන්නවනන් එක පින්වතුන අති බාලම ලක්‍ෂණය. නමුත් හිතන්ඩ මේක මට සිය දහස් කෝටිවාරකින් සංසාරයේ ගෙවන්ඩ වෙනවා එහෙම ගෙවනකොට පින්වත්න්නේ එදාට ප කොයි තරම් නම් දුක්වේද එනම් මේ මාතෘකාව කතා කරන්න ගියොත් නිමාවක් නම් නෑ මේ ගාථාවේ තිබෙන අර්ථය පැහැදිලි කරඩ පිඟතුන ඕන තරං උදාහරණ උපමා ධර්මී තුළිම්ම අපට කරුණු සාකච්ඡා කරන්නට පුළුවන් නමුත් මි දේශනා කරපු කාරණා වලටිකක්ත් ඔබට ජීවිතයට මහත් ප්‍රයෝජනයක් වෙනවා එනිසා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනෝොමොකක්ද. කරපු අකුසල් නැවත නොකරන්න වෑයම් කරන්න. නොකරනල ද කුසල කර්මයක් තියෙනවනං ඒක නොකරන්න වෑයම් කරන්න කරපු කුසලයක් තියෙනවනං ඒ කුසලය නැවත නැවත කරන්න වෑයම් කරඩ නොකරපු කුසලයක් තියෙනවනං ොරපකුසලයඇත් කරන්ඩ නිරන්තරේම ෑයම් කරන්න. මෙන්නෙමි සතර සම්යයක් ප්‍රධානීින් කටයුතු කරඩ ශ්‍රාවක පින්ගොත් ඔබැහැම දිනාටම ශක්තිය දහිරිය ලැබේවා අදමි උතුම් ධර්ම දක්ෂිනා ධර්මානු සාසනවශ්‍රවණය කිරීමෙන් ඔබ හැම දිනාටම රැස්කරගත්තු පිං බලින් උපෝපන්හැම භවයකම අක්කුසලයන්ගින් නිදහස් වෙලා අක්කුසලියට, බය සහ ලැජ්ජාව උපදවාගෙන පුළවාන්තරං හැම මොහොතකම අකුසලේ ඇත්වෙලා කුසල්ම වඩන්නට ශක්තිය ලැබේවා ඒ සඳහා මඟ පෙන්වන සත්පුරුෂ වූ කල්්‍යයානමිත්‍රියෝ නිරන්ත්‍රේ මැසුරට ලැබේවා ධර්මයම ශ්‍රවනය කරන්ට ලැබේවා පාපයට අධිකබියක් අධික ලැජ්ජාවක් හිතේ උපදීවා කොසල්ම පිංම වඩන්නට නිරන්ත්‍රේම මේ සිතේ සිතිවිලි පහළ වේවා කියලා. හැම දිනාම සාධකාරදීලා ප්‍රාර්ථනා කරග්ඩ හොඳයි එහෙමනං දේශනාවට ලැබී තිබෙන කාලවෙේලාවත් නිමාවට පත් පිලාා තිබෙන නිසා අපි මේ දේශනාව මෙතිකින් නිමාවට පත් කරනවා. පින්හතුරිි කල්පනා කරග්ඩ අදම උතුම් සද්ධරම දේශනාව ශ්‍රවණය කරලා රැස් කරගත්තු සීලු පිින්මල බලින් අද දේශනාවේ දායිකත්පේ දරන එපින් උතුන්ට අපි මේ බිලාවේදී පුුණ්ඥාන මෝදධනා කරනවා ද දායිකත්වේ දරන්නේ අතුරුගිරිය මිලේනියම් සිටිහි නොම්බර දෙසිය හැට නිවසේ පදිංචි ලක්මාලි විමලරත්න ඇතුළු සහෝදරියන් සිව් දෙනා විසින්. එපංඋතුන් බලාපොරොත්තු වෙනවා දැනටතුන් මසකට පෙර අභහව ප්‍රාප්ත වූ විශ්්‍රාමික ගුරුමාතාවක්කෝ සුමනා විමලරත්න මෑණියන්ට පින් අනුමෝදන් කරන්නටත් ඒ ඇතුළු කොට සංසාරයේ පින් බලාපොරොත්තුවන බහෝ දෙනෙකොට පින්බල් පින්ං අනමෝදන් කරඩ බලාපොරොත්තු වෙනවා. ඒ අත්තර විශේෂයෙන්ම වසර විසේකට පෙරමිය ගිය ඩී විමලරත්න පියාණන්ට එවාගේම දෙමවපිය දෙපාර්ශවේම මියගිය සීලො දෙමාවපියයන් ප්‍රධාන ඥාතීන්ට, මොරොන්තුොඩුවේ විසූ ජිනදාස ලොකුවිතාන පියාණන්ට, කුරුණෑගල මල්ලව විසූ කැමිලස් පෙරරාපියානන්ට, ලගෙඩි හේ විසූ උපාලි සිරිමාණපියාණන් සහ රංජනයේ සිරිමාන මෑනියන්ට, කුරුණෑගල බොළුපිටියේ විසූ හරත් ලන්කෝන් පபிානන්ට සහ චන්ද්‍රා ඉලන්කෝන් මැනියන්ට ඇතුළූ සසර පින් බලාපොරොත්තු වන සියලප මීගේ ඥාතින්ට පिින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා එමනං ලක්ෂ සං්‍යාත ශ්‍රාවක පිරිසකට ධර්මය ශ්‍රවණය කරන්නට මගපාදා දෙමින් ඒ ධර්ම දාානෙෙන් රැස්කරගත්තු පින් ලයෙ. ම සකට පෙරමියගිය සුමනා විමලරත්නමෑණියන් ප්‍රධාන සියලුමියගේ ඥාතීන්ට මී පිං අනුමෝදන් වේවා ඒ හැම දෙනාගේම බබගාමී ජීවිතය සුවපත් පේවා ප්‍රාර්ථනා කරන බෝධියකින් ඕන් හැමදිනාමුතුම් චතුරාර සත්‍ය ධරමීම අවබෝධ කරගනිත්වායි සාධූ සාධූ සාධෝ කියයා අපි පිං අනුමෝදන් කරමු එවාගේම සුජීවත්ව සිටින හැමදිනාටම මේ සියලු කුසල ධර්මියන්ගේ බලයෙන් නිදුක්බව නිරෝගේයේ බවසැල සේවා එවාගේම විශේෂයෙන්ම සොමනා විමලරත්න මෑණියන්ගේ දියනිවරුන් සිව් දෙනාටත් එවාගේම බෑනාවරුන් මුණුපුරු මිනිපිරියන් සහෝදර සහෝදරයන්න ඇතුළු ඥාති තිමිත්‍රාදිී හැමදිනාට මාශිරුවාදේක් කරනවා දේශිකාණන් වහන්සේ තත් සෙත් ප්‍රාර්ථනා කරනවා මනගේ හැමඳනාටම නිදුක් නීරෝගී දිර්ඝෞෂ සම්පත්තිය සැලසේවා කායික මානස්සික සුවපත් භාාවය සැලසේවා සියලු බලාපොරොත්තු පැත්තුමන් සියල් ලක්ම ස්ොර ප්‍රකාරයම සාර්ථකමත් කරගන්නට මේ උතුම් දරමදාන්නෙමි අති උදාර කුසලය හේතු වාසනාාවේවා කියලා අපි මේ වෙලාවේ දී ප්‍රාර්ථනා කරනවා එවාගේ රැස්කරගත්තු සියලු කුසල ධර්මියන්ගේ බලෙෙන් විශේෂයෙන්ම නිත්නාලි කාවේ සභාපතිතු මන්ටත් සාමාන්‍ය අධිකාරිතු මන්ටත් කාර මණ්ලේ පිංගත් හැම දෙනාටමත් සියලු යහපත උදාවේවා එවාගේම රැස්කරගත්තා වෝ සියලු කුසල ධර්මියන්ගේ බලේෙන් විශේෂයෙන්ම පසුගිය දවසක හදීසියම මියගිය මාගේ ආදරණිය මැනියන්ටත් මිපිං බලේෙන් පරලෝකී ජීවිතය සුව පත්තේවා. ්‍රර්ථනය බෝදයකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මියාව බෝධ වේවා. ඊට පෙරමියගිය මාගේ පියාණන්ටක් මේ සියලො පිංවල බලයෙන් භවගාමී ජීවිතය සුව පත්තේවා මා පැවිදිකරපුමාගේ ගුරුදේවොත්තමයාණන් වහන්සේටත් පින් අනුමෝදැන් වේවා. එවාගේම මෙවන් උතුම් ගාම්බීර ධර්මයක් මේ විද්‍යට දේශනා කරන්නට ධර්මකරුණු ගොුණු කරමින් මහත් කරුණාවෙන් ධර්මකරුණු උගන්වන මාගේ කල්්‍යානමිත්‍ර ගුරුදේවයානන්ටත් මේ සියලු කුසලේ බලයෙන් නිදුක්භව නිරෝගේී බව දීර්ඝාෞෂ සම්පත්තිය සැලසේවා. අවසානීද ඔබා පැහැම දෙනාටමක් කෙටිම කාලයකින් පහසුම ආකාරෙෙන් සුක සහගත ප්‍රතිපදාවෙන් සියලුදදුකින් මිදෙම්වා මේ සියලු කෙලෙස් බරින් නිදහස්වින්වා අජරඕ අමරඕ නිවන ලැබසැනසෙන්න්නට මේ කුසල්ලுතුම්. පාරමිතාවක්මවේවායි සාධ සාධ සාධූ කියයා ප්‍රාර්ථනා කරගමෝ ආකාසට්ටහාචබුම්මට්ටහා දේවානාගාමහිද්දිිකා පුුණ්ඥන්තං අනුමෝදිත්වා චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ සාසනං චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං, iran依然න් රखाන්තු සම්මා සම්බුද්ධ සාবেකන්